ආයුබෝවන්. රසතාලේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මේක බලන ගමන් subscribe කරලා උදව්වකුත් කරන්න අමතක කරන්න එපා. අද මම සාරණ දාලා රසයට මේ වගේ පරිප්පු එකක් තියාගන්න යන්නේ. ඔයාලට පුළුවන් මේක බලලා මේ වගේ රසයට පරිප්පු කරි එකක් උයලා බලන්න. මෙතන පරිප්පු මම අරන් තිනා ග්‍රෑම් 200ක්. සාරණ කොළ කඩාගෙන තියෙන්නේ, කපාගෙන නෑ. වේලිච්ච මිරිස් කරල් 3ක්, සූදුරු ඇට, කුරුඳු පොතු, සුදුළු ලුණු කපාගෙන තියෙන්නේ බික් 3ක්, අබ ඇට, මිරිස් කුඩු, කහ කුඩු, අමු මිරිස් කරල් 2ක්, කරපිංචා, බොම්බයි ලුණු. අපි දැන් උයාගන්න ඇතිලියටම පරිප්පු ටික දාලා ඒකට කහකුඩු හැඳි භාගයක්, මිරිස් කුඩු හැඳි භාගයක්, අමු 3/5 කුඩු හැඳි භාගයක්, අමු මිරිස්, බොම්බයි ලුණු, ලුණු කුඩු හැඳි භාගයක් රස බල්ලා දාගන්න. දැන් අපි මේක හොඳට කවලම් කරගන්නවා. ඊළඟට අපි උකු පොල් කිරි මේකට දාගන්නවා. අපි මේක කිරෙම් උයාගන්න යන්නේ. එතකොට තමයි ගොඩාක්ම රස පරිප්පු පෙඟෙන්න දාලා තියලා ගන්න. ඒකට උඩින් අපි කඩාගත්ත සාරණ ටික දාගන්නවා. සාරණ කපා ගන්න එපා, මේ වගේ කොළ කඩා ගන්න. අපි දැන් මේ විදිහටම තමයි උයා ගන්න යන්නේ. අපි දැන් මේක යාන්තම් ගින්දර දාලා තැම්බෙන්න තියෙනවා. විනාඩි 5ක් විතර තිබුණාම පොල් කිරි ටික හිඳිලා සාරණ ටිකත් තැම්බිලා හොඳට රසයට මේක එනවා. ඊට පස්සේ මේක හොඳට පරිප්පු වලයි සාරණ ටික හොඳට කලවම් කරගන්න. එතකොට තමයි ගොඩාක්ම රස මේක හොඳට කවලම් කරගන්න ඕනේ. පරිප්පුවක් කිරෙම් උයලා බාන කොච්චර රසද කියලා දැන් අපි මේකට තෙම්පරාදුව දාගන්න යන්නේ. කුරුඳු පොතු කෑල්ලක්, අබ ඇට හැඳි කාලක්, සූදුරු ඇට හැඳි කාලක්. දැන් අපි මේක පුපුරනකොට වේලිච්ච මිරිස් කරල් 3-4 දාගන්නවා. මේකත් ටිකක් බැදෙනකොට බොම්බයි ලුණු, මේ වගේ පරිප්පුවකට තෙම්පරාදුවක් දාලා කාලා බලන්න කොච්චර රසද කියලා. සුදු ලුණු ටික කපා ගත්ත සුදු ලුණු ටික. කරපිංචා, මේ ටික හොඳට රන්වන් පාට වුණාම අපි ඊළඟට මේකට මිරිස් කුඩු හැඳි භාගයක් දාගන්නවා. එතකොට පරිප්පු කරි එක පුදුමාකාර ලස්සනට තියෙනවා. දැන් අපි පරිප්පු එක චුට්ටක් රත් කරලා ඒක උඩින් මේක දාගන්නවා. ඔයාලට පුළුවන් මේ වගේ රසයට මේ විදිහට පරිප්පු එකක් ඔයාලා බලන්න. සාරණ දාලා හරිම රසයි. මේක හොඳට කලවම් කරගන්න. මේකේ පුදුමාකාර රසක් තියෙන්නේ. ඒ වගේම හරිය සුවඳක් එනවා. ඔයාලත් ඔයාලා බලන්නකෝ මේ විදිහට.
ඔයාලට පුළුවන් මේ වගේ ප්ලේට් එකකට දාගෙන මේසෙට යවන්න. මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් මේ වගේ රස කෑමකින් හමුවෙමු.